උපන් බිම රැක ගැනීමට යුද බිමට පැමිණ ආබාධිත වුවත් තම යුතුයකමත් නොහැර තමා උපන් බිමට ආඩම්බරයක් සහ ගෞරවයක් අත් කර තිබීම ජපානයේ ටෝකියෝ නුවරදී පැවතුණු පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් සහ නව ලෝක වාර්තාවක් පිහිටුවා ශ්‍රී ලංකාව රණින් සැරසූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තගෙනයි අද අපි මායාවෙන් ඔබට කියන්න සූදානම් වෙන්නේ ඉතින් ආරාධනා කරනවා वीडियो वे अवसान तापरेते रंदेर नकीला अभी हम वीडियो वटे श्रीलंका युद्ध हमुदावे पैरा ओलिंपिक रन पदक कांडलावे क्रीडक दिनेश प्रियंत उपतलबन्ने इद्दास नमस्य असुवाय वर्षे जूली पालोसनदा मेवन विट ओहुगे वायस अवरुदु तिस पाक वेनमा ओहु अनुराधपुर इपलोगमे කාගම පදිංචි සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මැදුමයා. ඒ වගේම ඔහු අධ්‍යාපනය හදාරා ඇත්තේ අනුරාධපුර කාගම මධ්‍යම විද්‍යාලයෙන්. ගොවිතැනට ඉතා සමීප පවුල් පසුබිමක හැදුණු වැඩුණු දිනේෂ් ප්‍රියන්තගේ ජීවිතේ දුෂ්කරම කාලයේ එළපෙන්නේ ඔහුට වයස අවුරුදු 12ක් වෙද්දී. ඒ ඔහුගේ පියා ඔවුන්ගෙන් ඈත් වීම සමගයි. පසුව සාමාන්‍ය පෙර දක්වා අධ්‍යාපනය හදාරා ඉන් පසුව 2004 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයට එක්වීමට ඔහු තීරණය කරනවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජපාර රෙජිමේන්තුවට එක්වනහු 2008 දෙසැම්බර් මාසයේදී වම්මත අප්‍රාණික වීම හේතුවෙන් ආබාධිතත්වයට පත් වෙනවා ඒ ඉදිරිපෙළ යුද හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටිදී කිරිනොච්චි ප්‍රදේශයේදී ත්‍රස්ත්‍ර ප්‍රහාරයකට ලක්වීමේ ඉන්පසුව වසර 4කට අධික කාලයක් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව තමයි දිනේෂ් ප්‍රියන්ත ආබාධිත ත්‍රිවිධ හමුදා සමාජිකින් වෙනුවෙන් පිහිටවන ලද ක්‍රීඩා සංචිතයට ඇතුළත් වන්නේ. එතෙන් පටන් තමයි දිනේෂ් ප්‍රියන්තගේ ජීවිතේ වෙනම මාවතකට යොමු වෙන්න පටන් ගන්නෙ. එෙහිදී හෙල්ලවිසි කිරීමේ ඉසව්වෙන් ශෝෂේෂී දක්ෂතා දැක්වූ දිනේෂ්ට ගජපාර රජමේතුවේ පැරා කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිවනවා. ඉතින් මේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශෝෂේෂී දක්ෂතාවක් දැක්වූ දිනේෂ් මීට පෙරත් මේ මව්බිම රණින් සරසා තිබෙනවා. ඒ මැලේසියාවේ පැවැත්වූ තරඟයකදී රන් පදක්කමක් ලබා ගනිමින් සහ 2018 වර්ෂයේ ආසියානු පැරා ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 61.84 දක්ෂතාවක් පෙන්වමින් රන් පදක්කමක් තමා සතු කරගනිමි. ඒ විතරක් නෙමෙයි රෙදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක්ද ඔහු විසින් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ වගේම 2017 වසරේදී පැරා ලෝක ශූරතාවයට එක්විමින් රෙදී පදක්කමක් හිමි කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු පැරා ලෝක ශූරතා පදක්කම මව්බිමට ගෙන ඒමටත් ඔහු සමත් වෙනවා. ඉතින් මේ අතරේ තමයි 20/21 වර්ෂයේ ටෝකියෝ නුවරදී පැවතුණු පැරා ඔලිම්පික් උළෙලේ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිටවමින් රන් පදක්කමක් ශ්‍රී ලංකාව සතු කරමින් දිනේෂ් ප්‍රියන්ත පැරා ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දිනාගත් පළමු රන් පදක්කම ලබා ගනිමින් වාර්තා අතරට එක්වන්නේ එක් අතක් වැලමිට පහළින් නො ඉහළින් අහිමි ක්‍රීඩකයන් තරඟ වදින F46 කාණ්ඩය යටතේ තරඟ වැදුණු දිනේෂ් සිය තෙවැනි උත්සාහයේදී මීටර් 67.79 දුරක් හෙල්ල විස කරමින් නව ලෝක වාර්තාව පිහිටවනු ලබනවා. ඔහුගේ පළමු උත්සාහය මීටර් 62.58 සහ දෙවැනි උත්සාහය මීටර් 72.19 වෙනවා. මෙම ඉසව්වේදී රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දියාව සතු වූ අතර එම පදක්කමට හිමිකම් කී ක්‍රීඩකයන් දෙදෙනාද පැරණි ලෝක වාර්තාව අභිමා යෑමට සමත් වීම එෙහිදී කැපී පෙනෙන සිදුවීමක් වෙලා තියෙනවා. 2016 වසරේදී පැවතු රියෝ ඔලිම්පික් උළෙලේදී මීටර් 63.97 දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ ද්‍රේවේන්ද්‍ර F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පැරණි වාර්තාවට හිමිකම් කියනවා. මෙවර තරඟාවලියේදී සිය ඉහළම දක්ෂතාව දක්වමින් මීටර් 64.35 දුරක් හෙල්ල විසිකිරීමට ද්‍රේවේන්ද්‍ර සමත් වූද ඔහුට රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදු වුණා. ඒ අතරම මෙහිදී ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ ඉන්දියාවේ සුන්දීර් සිං ක්‍රීඩකයා ඒ මීටර් 64.01 දක්ෂතාවක් දක්වමින් ආබාධිත වූත්
නොපසුබස්නා උත්සාහය සහ ධෛර්යය සාර්ථකත්වයට මග කරගනිමින් තම උපන්බිම රැක ගැනීමටත් තම උපන්බිමට ආඩම්බරයක් සහ ගෞරවයක් අත්කර දෙමින් තම ජාතික කොඩිය ඉහළට ඔසවමින් ලෝකයාටම ඇහෙන ජාතික ගීය ගායනා කරමින් තම දක්ෂතාවයෙන් තම මව්බිම සැරසූ දිනේෂ් ප්‍රියන්ත මුළුමහත් ලෝකයාටම ආදර්ශයක් ශ්‍රී ලංකාව රණින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත ඔබට මායාව අපගේ උණුසුම් සුබ පැතුම් ඉතින් මේ වගේ වටිනා වීඩියෝ බලන්න දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා මායාවත් සමග ඔබට සුබ දවසක්।